ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සඳු නිලියන ආරච්චි ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සර්ව පාක්ෂික සමුළුවේදී උණුසුම් වාද විවාද IMF යාමට ගත් තීරණය ප්‍රශංසනීයයි පළාත් සභා ඡන්දයක් තියන්න ඇමරිකාවෙන් ප්‍රකාශය මද සැකම් චෝදනා ලද වෛද්‍ය සාෆිට හිඟ වැටුප් සහ දේමනා ගෙවන බව නීතිපති දන්වයි अमेरिकन डॉलर या रुपया तुलसी आसने जनपति प्रधानत्वेन एरमुनो सर्व पाक्षिक सामलुवा महाजन बैंकुए पीपल्स रेमिटेंस वासी कोटियाई एवं नई दिनानई වත්මන් ආර්ථික ගැටලු වලට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා වූ සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍යරේදී ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මේ සර්වපාක්ෂික සමුළුව කැඳවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විදුලී පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරුලිය රත්නහිමි සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජාතික මුස්ලිම් සංධානය මහජන විමුක්ති සංවිධානය ඊළඟේ තමිල් අරසකච්ච යන පක්ෂ නියෝජිතින් සමුළුවට එක් වුණා මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනික කවුද වග කියන්නේ කියලා මේව කරන්න අර පටු දේශපාලනික මහ බැංකුවේ අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ ඒත් මං කනගාටු වෙනවා එතුම පටන් ගත්තේ මේක ඊළඟ ගිය ආණ්ඩුවේ වැරද්දක් කියලා මං ඒක පිළිතුරු දුන්නා එතකොට මොකද ඊළඟට පිළිතුරු දෙනවද ඒකයි මං අහන්නේ මම මේක ගියොත් මං පිළිතුරු තව එතන මෙතුම අපි මේක අන්තිමට ඉවරෙන්නේ විජය රජුරෝනේ එයා ලංකාවට ඇවිල්ලා ආවේ නැත්තම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කියලා ඕකයි වෙන්නේ ඉතින් මොනාටද අපි හිතෙන්ට යන්නේ ඉතින් මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි ඒකයි මම කියන්නේ විශේෂයෙන්ම අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ ඒ කාලේ මිනිස්සුන්ට කන්න දුන්නා බොන්න තිබුණා පෙට්‍රල් තිබුණා ඊට වඩා කියන්නට යන්නේ නැහැ තව එකක් තියෙනවා යනවා මේක අපේ ජයග්‍රහණයක් කියලා මම මෙතෙන්ට ආවේ විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නැහැ मम आवेगोल पराजय करकाश कल संबंध कर प्रश्न राम भक्त क्रियाकान आंकड़े किसी आयोज के मेराटे घन दिन अनेटवागे यम किसी राम भक्त अभी क्रियाकट साधावन कटिकालीन मध्यम कालीन दिग्कालीन प्रतिपत्ति पीलिबंध पार्लिमेंट पक्ष जाति सम्मति पेमीयुत मे व्युत संवाद विपक्ष प्रतिचार जातंत्र मूल अरमुदे संपूर्ण वार्ता पार्लिमेंट उद्धिपत्क्रीमट उन अपोह स्वीयत अत्तवसे मेकअपट पोरंदुना कीप अवस्थावक दी मंगिताने में समार पक्ष मितेंट नोपैमिनिये में हेतु अनिसा मंग कैमती दैनगान्न अपीट में सुमान्यत इन सुमान्यत मेक लबागान्न पुलुवंद केला पाकिस्तानी वार्ताव दैंबम पिट वेला थी संपूर्णेक पिट वेकसे हत लिसन में समावेन्न में IMF वार्ताव अपीट ताम संपूर्णे अहिलन है एक उल्ड केला थे हुआ केला ना अपीट अहिलन है ड्राफ्ट बोर्ड के डाले इकट्ठे हुए महाजन बैंक नाई।
HD quality video streaming samaga internet like a boss SLT Mobitel fiber ade parlimentuwa vetai dan avadhanaya මෙච්චර අර්බුදයක් තියෙද්දි දරුවට කිරි පැකට් එක අරන් දෙන්න බැරි තත්ත්වෙට රටපත් වෙලා තිබෙද්දි ඒවට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට විතරද මුදල් ප්‍රශ්නේ තියෙන්නේ කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටාත්ම දක්ෂ ලෙස එතුමා මේ හැම අභියෝගකටම කිසිම ජනාධිපතිවරයෙක් එදා මහින්ද මහත්තයට තිබිච්ච අභියෝග වගේ තමයි අද කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග තියෙන්නේ එතුමා බොහොම දේශපාලනීකරණයකට ලක් කරන්නේ නැතුව රට මුළු සමස්ත රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත නායකයෙක් ඉතිහාසගත වෙනවා මේක අපි පිළිගන්න ඕන hina vela හරියන්නේ නැහැ ඔබතුමාට පිළිගන්න වෙනවා නෑ එතුමා එක කතාවක් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසගත වෙනවා කියලා. ඒකට මම අත් දෙකම උස්සලා ආචාර කරනවා ඔබතුමාට. ඒක නම් අනිවාර්යයි. විවිධ විදේශීය ගනුදෙනු සිදු වෙනවා. සමහරක් ඒවා ප්‍රධාන, සමහරක් ඒවා රාජ්‍ය අරමුදල් සහ විදේශීය අරමුදල් එක්ක ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන්. රටේ අවශ්‍යතාවයේ තියෙනකොට ගෑස් වලට, තෙල් වලට, කිරිපිටි වලට කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශක්තිමත් කිරීම අඩුම ගානේ පාසල් යන දූ දරුවන්ගේ වාර විභාගවලට කඩදාසි ටික ලබා දීම අන්ධකාරයේ ඉන්නේ නැතුව විදුලිය ලබා දීලා ආලෝකයක් ලබා දීම හැබැයි ඒව නැතුව ගරු නියෝජ කතානායකතුමනි ඩෝනියර් නිරීක්ෂණ යාන දෙක ප්‍රදානය කිරීම ඇයි අපිට ඉල්ලන්න බැරි ඩෝනියර් පරීක්ෂණ යානාව ප්‍රදානයක් නැතුව ඇයි අපිට තෙල් ටික ප්‍රදානය කරන්නයි කියන්නේ බැරි ඒතර ඔබතුමා මම දැක්කා ඔබතුමාගේ අර උද්දෝෂණය කියනවා රටවල් තුනකින් ගෑසුයි තෙලුයි දෙන්න ඉතින් ඔබතුමා අද ස්වර පාර්ශ්ව සමුළුවට ගිහිල්ලා ওই රටවල් තුනේ ඔබතුමා තෙල් ගෙනල්ලා දුන්නොත් ඔබතුමාට ලොකු ජයග්‍රහණයක් නේද මිනිස්සු කොච්චර ඔබතුමාට ගරු කරයිද එහෙම තියෙනවා නම් ගෙනල්ලා දෙන්න එතකොට මිනිස්සු කියයි ප්‍රේමදාස මහත්තයා දක්ෂයෙක් එතුමා දේශපාලන වේදිකින් තොරව මේ රටවල් වලට ගිහිල්ලා අපිට තෙල් ප්‍රශ්නේ විසඳුවා ගෝඨාභය ජනාධිපතිතුමාට බැරි වුණා ගෑස් ප්‍රශ්නේ විසඳුවා ගෝඨාභය ජනාධිපතිතුමාට බැරි වුණා ඉතින් ඒ ගෞරවය ගන්නකො ඔබතුමා ඒ මම සතුට වෙනවා තුමගේ අදහස් වලින්ම ආණ්ඩුවට බෑ අපිට පුළුවන් කියන එකක් දැන් පිළිගත්තා හැබැයි මෙහෙම හොඳයි දැන් ඒ රටවල් ලෑස්ති නෑ මේ වඳ කොත්තු වඳ කම් වන්දනා මේවා කළා ජාතිවාදයේ වපුරා මේ රට විනාශ කරපු ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ හොඳයි ඒගොල්ලෝ ලෑස්ති අපිත් එක්ක ගනුදෙනු කරන්න ඉතින් එතුමා එහෙම චූටි ආතල්යක් ගත්තට අපේ ප්‍රශ්නයක් නැහැ ගල් හොඳයි මේ අතර ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රෙගුලාසි කිහිපයක් ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊට අදාළ විවාදය ආරම්භ කළා මේ පනත සංශෝධනය කරන්න අපිට ප්‍රධාන හේතු වුණේ දීමනා පත්‍රකරු මියග ගිය පසු ඉඩම් සංවර්ධනය කළ තැනැත්තාට හෝ එසේ සංවර්ධනයක් නොමැති නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩිමහල් දරුවාට රුමය ලැබෙන පරිදි සංශෝධනය කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව උගස් තියන්න දැන් මේ සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා එතකොට යම් කිසි කෙනෙක්ට පුළුවන් හිතාමතාම ණය ගෙවන්න නැතුව පැහැර හැරලා ඒ ඉඩම විකිණීමට අවස්ථාවක් සලසලා දෙන්නේ අපි මේකට ස්ථීරවම මනුමකින් ඒ බලපත්‍රය ඔප්පුව ලබා දෙනවා බැංකු වල යම් යම් කොන්දේසි නීති රීති තියෙනවා ඒ බැංකු වලට අදාළ දෙයක් ඒක එහෙම නැත්නම් ඉඩම් විකුණන්නවත් ඒ බැංකුත් නම් කරලා තියෙනවා ඒ රජයේ බැංකු උගත් දුරට ප්‍රශ්නේ තමයි දැන් අවුරුදු 100ක් විතර මේ ඉඩම් LDO පර්මිට් යටතේ තියෙනවා නමුත් ගොයිට මේව දිනු කරන්න ප්‍රාග්ධනේ නැහැ මෙවැනි ඉඩම් තියෙන අය එම විකුණන්න සියලු දෙනාම අදහස් කරන්නේ නැහැ ඒකේ ඒගොල්ලන්ට අයිතිවාසිකමක් නැහැ අඩු ගානේ කකේ තියෙන ගහක් කපා ගන්න එවැනි විශාල ප්‍රශ්න තියෙනවා ඉතියා විසඳිය යුතු මොකද දැන් પરම්පරා ගානක් පදිංචි වෙලා ඉන්නවා දරුවෝත් ඉන්නවා දරුවන්ගේ දරුවෝත් ඉන්නවා මට ඒ දරුවන්ටත් දරුවෝ ඉන්නවා කොළඹ නගරයේ තිබෙනවා නගරය ඇතුලේ වාණිජ වටිනාකමක් තිබෙන ප්‍රදේශ තිබෙනවා සමාගම් ඉදිරිපත් වෙලා මේ ඉන්න අහිංසක ජනතාවගේ වතු ටික Tamange අතට පත් කර ගැනීම සඳහා මේක තුල යම්ක ඉඩකඩක් ලබා දෙනවද කියන එක තමයි තියෙන මෙතන පැහැදිලි කිරීමට අවශ්‍යකම තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය නොවුනොත් මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා නෙමෙයි දෝෂණයක් වංචාවක් වෙයි කියලා නෙ කියන්නේ ඉඩම් අයිතිය වෙන පත්‍රයයි කියලා මම මේ ප්‍රාදේශීය ලේකම්ගේ සහතික කියන මේකට විශාල බලපෑමක් නැහැ ඒ නිසා මම ඒක සංශෝධනය කරන්න කැමතියි දැන් අපි කල්පනා කරනවා ගවියෙකුට අයිතියක් තියෙන්න ඕන තමන්ගේ ඉඩම උකස් තියන්න ඕන වෙලාවක උකස් තියලා තමන්ට මුදලක් ගන්න ඒ ඉඩමේ පරමයිතිය තමන්ට තියනවද නැද්ද කියන එක ඔප්පු වෙන්නේ ඒ අනුව. ඒකේ වරදක් නැහැ. මම ඒකට එකඟයි. නමුත් මම එකඟ නැත්තේ ඒ උකස බේරගන්න බැරි වුණොත් ඊළඟට ඒ බැංකුවලට ඒ ඉඩම් වෙන්දේසි කළා පරේට් එක්සිකියුෂන් අනුව ඒවා ඒ වටිනාකම තමන් ඒ ගෙවූ ණය මුදලට හිලව් කරගන්න බැංකුවලට අයිතියක් තියනවද? මෙන්න මේකයි මූලික ප්‍රශ්නේ. දැන් අපේ කාන්තාවන්ට මේකෙන් ලබා දී තිබෙන අයිතිය ප්‍රගතිශීලී කාරණ්‍ය. ඒ කියන්නේ වැඩිමල් පිරිමි දරුවාට නෙමෙයි වැඩිමල් ගෑනු දරුවාටත් ඒක උරුම කරගන්න පුළුවන්. හදිස්සියේ ඇවෑමෙන් කාටදයි කියා ලියන්න නොතබා ඒ පියා මිය ගියොත්. UHD quality video streaming samaga internet like a boss SLT Mobitel fiber
දිවේනපුරා පවතින ඉන්ධන හිඟය තවත් දින දෙකකින් පසුව අඩුවනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් අදත් ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් සහ ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාවට පොලිම්වල රැඳී සිටීමට සිදුවුණා. ඉන්ධන රැගත් නෞකා දිවෙනට පැමිණි බවත් ඒවා ගොඩබැමෙන් පසු දිවෙනපුරා බෙදාහැරීමට කටයුතු කළ බවත් බලධාරීන් ප්‍රකාශ කළා. තවමත් කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශෙමින්ම පිටපළාත්වලද ඉන්ධන සඳහා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් පවතිනවා. එමෙන්ම අදත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තමා තිබූ අයුරු දැකගත හැකි වුණා. කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදත් පැවසුවේ දිවෙනපුරා පවතින ඉන්ධන හිඟය තවත් දින දෙකකින් පසු අඩුවනු ඇති බවයි. පාරිභෝගිකයින් විසින් කෑන් සඳහා ඉන්ධන රැස්කිරීම මුතුලින් හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවද එම සංස්ථාව පැවසුවා. ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ත්‍රිරෝද රථයකින් පැමිණි ජර්මනියේ සිට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් අද මාධ්‍ය වෙත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන ලෙස රජයෙන් ආරාධනා කළද පැමිණි පසු සංචාරකින්ට අවශ්‍ය පහසුකම් නොමැති බවයි. But actually, like for example, in the Kandy area, there is no petrol at all, so we were almost stuck over there because of this issue. And it's like very disappointing because the government can't afford the petrol for their citizens. I think it's not supposed to be like that, but hopefully the situation will be better. මේ අතර විදුලි බලාකාරවලට විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීමෙන් අදත් පැය 5ක විදුලි කපාදුවක් සිදු කරනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට උදෑසන 8 සිට සවස 6 අතර පැය 3යි මිනිත්තු 20ක් විදුලිය කපාදු කෙරුණු අතර සවස 6 සිට රාත්‍රී 11 අතර පැය විනාඩි 40ක් එම කලාපවලට යලි විදුලිය කපාදු කරනවා. P සිට W දක්වා කලාපවලට උදෑසන 10:30 සිට පස්සරු 4:30 අතර පැයක් සහ පස්සරු 4:30 සිට රාත්‍රී 9:30 අතර පැයයි මිනිත්තු 40ක් ලෙස විදුලිය කපාදු කරනවා. මේ අතර ගෑස් හිඟයද තවමත් පහව ගොස් නැහැ. මාස ගණනකට පසු නුවරඑළියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිලදී ගැනීමට නුවරඑළිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් අද කටයුතු කළා. ලාෆ් ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4278කටත් කිලෝග්‍රෑම් 5 කුඩා ගෑස් සිලින්ඩරයක් රුපියල් 1720කටත් අලෙවි කරනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වේ යුතු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා ලෝලන් මහත්මිය ප්‍රකාශ කළා. අද පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඇය කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ලක්රජය ගත් තීරණය නිර්භීත බවයි. ඊයේ දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නෝලන් මහත්මිය අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මුණ ගැහුණා. ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඇය කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ලක්රජය ගත් තීරණය නිර්භීත බවයි. එමෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම්වරිය මෙහිදී සඳහන් කළා. දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නෝලන් මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග අද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක් දැන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් බාල්දු වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300කට ආසන්න වුණා. බලපත් වෙලාපෙහි වාණිජ්‍ය බැංකු විසින් අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300කට ආසන්න වුණා. රාජ්‍ය බැංකුවල එම අගය රුපියල් 285ක් ලෙස සටහන් වූ අතර ඇතැම් පෞද්ගලික බැංකුවල ඩොලරයක විකුණුම් අගය සටහන් වුණේ 290ත් 299ත් අතර අගයන්වලයි. කෙසේ වෙතත් මහ බැංකුවේ විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වන්නේ රුපියල් 284.99ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 274.99ක් ලෙස සටහන් වුණා.
මේ අතර පවතින ඩොලර් හිඟය හමුවේ බහලුම් 1500ක පවන ප්‍රමාණයක් මුදල් ගෙවා නිදහස් කර ගැනීමට නොහැකිව වරාය සිර වී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ඉන්දියානු ණය ආධාර යටතේ එම බහලුම් නිදහස් කර ගැනීමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වූ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. වරායේ සිර වී ඇති බහලුම් අතර තිනුගු පිටි, සහල්, සීනි, කඩල හා මිරිස් වැඩි ප්‍රමාණයකින් අඩංගු බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. එම භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වීමට සමගාමීව නැවවන ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බවත් ඒ අනුව භාණ්ඩ මිල කිලෝග්‍රෑමයකට රුපියල් 10.35 අතර මිලකින් ඉහළ යන බවත් එම සංගමය පෙන්වා දෙනවා. එම බහලුම් සඳහා මුදල් ගෙවිය යුත්තේ ඉන්දිය රුපියල් වලින් බවද ඔවුන් සඳහන් කළා. සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ වද සත්කම් සිදු කළ බවට චෝදනා එළ වූ වෛද්‍ය මොහමඩ් සාෆි වැඩ තහනමට ලක්ව සිටින කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් සහ දේමනා ගෙවන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. වන්ද සත්කම් කළේයි අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩය වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ශියබ්දීන් මොහමඩ් සාෆි වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ වෛද්‍ය සාෆි විසින් ගොනු කළ රීට් පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී. එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමු කර තිබූ ලිපිය අධිකරණයේදී ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මේ දැනුම් දීම සිදු කළා. එමකින් අනාවරණය කර තිබුණේ සාෆි වැඩ තහනමට ලක්ව සිටි කාලයේදී ඔහුට හිමි විය යුතු මූලික වැටුප් දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ගෙවීමට පියවර ගන්නා බවයි. තමන්ට අදාළ විනය පරීක්ෂණය කුරුණෑකල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දකම මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි සිය නීතිඥවරුන් මාර්ගයෙන් විරෝධය පළ කර තිබුණද ඊට විරුද්ධ වන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේදී දැනුම් දුන්නා. අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මාස 31 වනදා තෙක් කල් තිබුණා. කුරුණෑකල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ශියබ්දීන් මොහමඩ් සාෆි දඹුල්ල සහ ගලේබල මූලික රෝහල්වල සහ කුරුණෑකල ශික්ෂණ රෝහලේදී මව්වරුන් 8000කට පමණ සිසේරියන් සැත්කම් සිදු කර ඇති බවටත්, ඉන් මව්වරුන් බහුතරයකට ඔවුන්ගේ කැමැත්තකින් තොරව වන්දියා කරන සැත්කම් සිදු කර ඇති බවටත් සමාජය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති වුණේ 2019 වසරේදී. ඒ සම්බන්ධයෙන් අදාළ රෝහල් වෙත මව්වරුන් රැසකගෙන් පැමිණිලි ඉදිරිපත් වූ අතර 44 මුදල් ඉපීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන්ද වෛද්‍යවරයාට ඉන්පසු චෝදනා එල්ල වුණා. ඒත් සමගම ඔහුගේ වැඩ තහනම් කෙරුණා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුල දිනපතා ප්‍රවෘත්තියක් වූ මේ පුවත සම්බන්ධයෙන් එකල විපක්ෂයේ නියෝජනය කළ වත්මන් රජයේ දේශපාලන නියෝජිතින් සහ මහා සංඝරත්නයේ ඇතුළු පාර්ශව රැසක් සමාජයේ දැඩි විරෝධයක් ගොඩනැගීමට පෙරමුණගෙන කටයුතු කළා. කෙසේ වෙතත් වෛද්‍ය මොහමඩ් සාෆි තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් අධිකරණයේ හමුවට ගිය අතර ඊට අදාළ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වෙත නීතිපතිවරයා දන්වා සිටියේ ඔහුට හිඟ වැටුප් සහ දීමනා ගෙවන බවටයි. මෙවන් පසුබිමක වඳ කොත්තු, වඳ දොස්තර මෙන්ම කැලණියේ නාකියා මතුවීම ආදී පුවත් එදා රටේ දේශපාලන බලය වෙනුවෙන් යොදාගත් ආකාරය බොහෝ මැදහත් විචාරකින්ගේ විවේචනයට ලක්වනවා. මේ අතර අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කොට තමන්ව අපහසුතාවයට පත්කිරීම වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ යන අයගෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් ගොනු කර තිබූ ඉල්ලීම කොළඹ මහඳකරන විනිසුරු අමල් රණරාජා මහතා අද ප්‍රතික්ෂේප කළා. එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ පත්කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය වෙත මේ නියෝගය ලබා දුන්නා. පෙත්සම්කාර පාර්ශවය මේ නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පවතිද්දී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කර ඇති බැවින් සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සංශෝධිත පෙත්සම මැයි මාස 4 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මාස 11 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස වකුත්තරකරුවන්ට නියෝග කළා. අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මාස 18 වනදාට කැඳවන ලෙස නියෝග කළා.
අදත් මෙරටින් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබෙනවා. එළඹෙන උත්සව සමයේ නිසි සංඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් යළි රට තුල කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සංඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබා නොගත් සියලු පුද්ගලයන් ඉදිරි දින කිහිපය තුල එමෙන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 281 දෙනෙක් හඳුනාගත් බව සංඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 659,000 प्रतिकार संख्या प्रवृत्ति प्रकाश विराम रुसियानु युक्रेन अर्बुदे वर्तमान तत्व पिलिबंदवाई दैन अवधानय රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කොට අදට දින 27ක් මෙවන විට යුක්‍රේනයේ රුසියානු ප්‍රහාර තවත් දැඩි කර තිබෙනවා. සිවිල් වැසියන් ලක්ෂයක් පමණ තවමත් වැසෙන යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ වෙත ප්‍රහාර එල්ල කිරීම මගින් රුසියාව යුද අපරාධයක් සිදු කරන බවට යුක්‍රේනයේ ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා. මිනිසුන්ට ජීවත් වීමට නුසුදුසු ආහාර හෝ ජලය පවා නොමැති අසිරු තත්ත්වයක් යටතේ මේ ජනතාව ජීවත් වන්නේ රුසියානු බෝම්බ හෙලි මතේ බවත් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ Facebook ඔස්සේ ජනතාව අමතමින් සඳහන් जनता वट फलायाम विरुद्ध करणुषी कुरीडोत रुसियावे शेल वेड़ प्रहार वलट लक्ष्मीन अतै ओहु सदहान कला रुसियान प्रहार हमुवे मारियुपोल नगरे अलुबवट पत्पमीन अति बवाई युक्रेन बलधारीन पवसान्ने मेबन विट मारियुपोल नगरे अडकट वेड़ी भूमि प्रमाण्याक रुसियाव विसिन अल्लाक नेति अतर युक्रेन हमुदाद प्रति प्रहार एलकर मिन सिरिनुवा मेबन विट नगरे किसिंदु गोडनेगिल्लक दक्नट नोलपिन बवद जनाधिपति वरया पवसुवा मेवन पसबिमक मारियुपोल नगरे अत्पत कर गनीमिन अनतुरुव क्रिमिया अर्धद्वीप ගිනිකොනදික ප්‍රදේශයේ පිහිටි රුසියානු පාලනය පවතින ඩොන්බාස් කලාපයට සම්බන්ධ කිරීමට රුසියානු බලධාරීන් විසින් සැලසුම් සකස් කරන බවද වාර්තා වනවා. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට යුක්‍රේනයේ වෙත පැමිණෙන ලෙස ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි ආරාධනා කළා. දුරකථනයේ ඔස්සේ පාප් වහන්සේ අමතමින් ඔහු පෙන්වා දී ඇත්තේ යුද්ධය නිමා කිරීම සඳහා මෙම සංචාරය අතිශය වැදගත් බවයි. දින තුනක කාලයක් පුරා කිව් අගනගරයේ පනවා තිබූ ඇඳුරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණා. කිව් නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රුසියානු රොකට් ප්‍රහාරයකින් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග නගරයට ඇඳිරි නීතිය පනවනු ලැබුවා. අද උදැසන ඇඳිරි නීතිය ඉවත් කළද නගරයට තවමත් රුසියානු ප්‍රහාර එළවෙන බවයි වාර්තා වන්නේ. මෙවන් පසුබිමක සිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවොත් නැෂ්ටික් අපි භාවිතයට ගැනීමට කිසිසේත් පසුබට නොවන බව රුසියාව පවසනවා. රුසියාව මෙම ප්‍රකාශය සිදු කළේ යුක්‍රේනය ඇමරිකාවේ නිෂ්පාදිත අතිනවීන අවි භාවිතයට ගනිමින් සිටින පසුබිමකයි. රුසියාව සිදු කරන මෙවැනි ප්‍රකාශ අතිශයින්ම සාවද්‍ය බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සාම සාකච්ඡා සම්බන්ධයෙන් දුරකථනයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර යුක්‍රේන ආක්‍රමණයේ හමුවේ ජීවිස රටවල සමාජගතයේ රුසියාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පවසනවා. විදෙස් පොත් සේවා වාර්තා කළේ ඒ වෙනුවට පොලන්තය ඊට ඇතුළත් කර ගන්නා ලෙස කළ යෝජනාවකට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි. මේ අතර තමන් සතු නොබෙල් ත්‍යාගය අලෙවිකර යුක්‍රේන සරණාගතයන්ට පිහිටවීමට නොබෙල් සාම ත්‍යාගලාභී රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරටෝව තිරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. දැන් තවත් පුවත් කිහිපයක් හෙටියෙන් ජාතික ජනබල වේගය සංවිධානය කරන ලද ජනබල විරෝධය විරෝධතා පාගමන හා රැලිය අද පැවැත්වුණා. නුගේගොඩදී පැවති මෙම විරෝධතා පාගමන හා රැලිය සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. ඉහළ යන ජීවන වියදම පාලනයට හා ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව අපොහොසත් බව පවසමින් මෙය සංවිධානය කර තිබුණේ විරෝධතාවේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද හටගැණුණා.
ප්‍රති අපනයනය කෙරෙන අබලි යකඩ තොගයක් ලෙස ව්‍යාජ ලේඛන සැකසූ කන්ටේනරයක් තුල තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට අධික ප්‍රමාණයක් හමු වී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කර තිබෙනවා. මෙම කොකේන් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 6000කට අසන්න බවයි වාර්තා වන්නේ. කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙරට රේගුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශනයක් දියත් කර ඇති බවද සඳහන් වෙනවා. टेनिस क्रीडिका ऐश्ली बाटी तमन टेनिस क्रीडावेन समुगन्ना बव अद प्रकाश कला टेनिस क्रीडावे यदि सिटी काले प्रमाणवत्तवेन तमन वेनत कटियतु केरेहि अवधानय यमु किरीम संधा मेम तीरणय गत बवई अय संधान कर अत्ते 2019 प्राच्य विवृत टेनिस तरगावलिय जयगत ऐश्ली बाटी पसुगिय वसरे विंबलडन शुरुतावय दिनागत अतर एत सिट अय श्रेणीगत किरीमवल पलमु स्थानीय रंदि सिटिनवा वेली कालगुणयात समग एतम प्रदेश वलेट अखंड जल सपयुमक सहतिक किरीम गटलुवक वी अति बव जातिक जल संपादन हा जलापवाहन मंडलय पवसनवा ए हेतुवेन अर पिरिमेस्मेन जलय भाविता करन लेसाई मंडलय इल्ला सिटिन्ने जातिक तुरतुरु हा सन्निवेदन ताक्षण विसदुम संपादक वन श्रीलंका टेलीकॉम मोबिटेल आयतने पुहुनु मध्यस्थाने वन एसएलटी ट्रेनिंग सेंटर ही उपाधि प्रधानोत्सवय पसुगियदा उत्कर्षवत आंदमेन पवत्वुना ए कोलंब बंडारनायक अनुस्मरण जात्यंतर सम्मंत्रण शालावेदी एक्सत राजधानी यूनिवर्सिटी ऑफ हर्टफोर्ड शायर वितिन बीएनजी उपाधिय सह एक्सत राजधानी पियर्सन वितिन बीटेक एचएनडी इलेक्ट्रिकल एंड इलेक्ट्रॉनिक इंजीनियरिंग डिप्लोमाव हिमिकर प्रधान आराधिति क्रीडा पिटे तुरतुरु वेदाई दैन अवधानय ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රොයිට් ජාත්‍යන්තර තරඟ දෙකක අත්හිට වූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් ඔහු හැසිරිය ඇති බවයි. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් ආයතනය ජේසන් රොයිගේ වඩදු කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කර නොමැති බවයි සඳහන් වන්නේ. තරඟ තහනමට අමතරව ජේසන් රොයිට් පවුම් 2500ක දඩ මුදලක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තිරණය කර තිබෙනවා. එම මුදල මාර්තු 31 වෙනිදාට පෙර ගෙවා අවසන් කළ යුතුයි. මේ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අපි අලුත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්.